අදත් අපි විශේෂ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම A level ලියන දරුවෙක්ගේ ඊළඟ ඉලක්කය, එහෙම නැත්නම් ඔහුගේ අනාගත සිහිනය තමයි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම. ඒ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලත් අපි එතනදී අපි හිතමු A level වලින් වාණිජංශයෙන් හදාරන දරුවෙක් වුණොත් එයාගේ ඊළඟ සිහිනය තමයි කලමනාකරණ, එහෙම නැත්නම් වාණිජ අංශයට අදාළව උපාධියක් ලබා ගැනීම. අද අපි ආරාධනා කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණයට අදාළ පීඨයක උපාධිය ළඟදී අවසන් කළ ශිෂ්‍යයෙක්. ඔහුත් සමග අපි සාකච්ඡා කරලා බලමු මොන වගේ අවස්ථාවන්ද මේ තරුණ දරුවන්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, අනාගතය සාර්ථක කරගන්න කොහොමද මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හරහා ඉඩකඩ ලැබෙන්නේ. ඔබ මුලින්ම ඔබ ගැන පොඩි හැඳින්වීමක් කරලා පටන් ගත්තොත් මං හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙනවා. බොහොම ස්තුතියි සර්. සුබ දවසක්. මම නයනජිත් අතුකෝරළගේ. මම 2018-19 කණ්ඩායමෙන් තමයි මගේ උපාධිය හැදෑරුවේ. ඉතින් මම කලමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයේ මූල්‍ය විශේෂවේදී උපාධිය නැත්නම් ෆයිනෑන්ස් ස්පෙෂල් ඩිග්‍රී එක තමයි කළේ. දැනට මම මගේ උපාධියේ වැඩ කටයුතු අවසන් කරලා මගේ උපාධියේ උපාධි ප්‍රධානෝත්සව නැත්නම් ග්‍රැජුවේෂන් එක වෙනකම් බලාගෙන ඉන්නවා. මම දැනට KPMG ආයතනයේ ෆයිනෑන්ස් ඇනලිස් කෙනෙක් විදියට වැඩ කටයුතු කරගෙන යනවා. ඔව්. එතකොට ඔබ ගැන යම් හැඳින්වීමක් කළා. ඒකම විශේෂයෙන් ඔබට පොඩි අදහසක් දෙන්න පුළුවන්ද? උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් හැදෑරීම තුළින් ශිෂ්‍යෙකුට මොන වගේ වෘත්තීය අපිටම වෘත්තීය වෘත්තියන්ගෙන් විවිධ ශේෂ්ත්‍රවලින් මොන වගේ වෘත්තීය අවස්ථා උදා කරගන්න පුළුවන්ද? ඔව් සර්. සාමාන්‍යයෙන් කෙනෙක් A level commerce තෝරගද්දී නැත්නම් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරද්දී එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා මම කවදාහරි මැනේජ්මන්ට් ෆීල්ඩ් එකට එනවා. ඒ කියන්නේ අපි ගමු කිසියම් ව්‍යාපාර ආයතනයක් ගත්තොත් ඒ ව්‍යාපාර ආයතනයේ මම කවදාහරි මෙන්න මේ කලමනාකාරී තැනට යනවා කියන එක සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ තියෙන බලාපොරොත්තුවක්. එහෙම නැත්නම් එයාට අදහසක් තියෙනවා වෙන්න පුළුවන් මම මගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඉතින් එහෙම කෙනෙක්ට මම හිතන්නේ A level commerce කරලා එයාට මාකටින් මැනේජ්මන්ට්, ඔපරේෂනල් මැනේජ්මන්ට්, ඊට අමතරව කවුන්ටිං, ෆයිනෑන්ස්, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මේ වගේ එයාට තමන්ගේ ඩිග්‍රී එක තමන් කොමර්ස් කරාට පස්සේ ජයවර්ධනපුර වගේ විශ්වවිද්‍යාල වගේ විශ්වවිද්‍යාලයකට ආවොත් තමන් ස්පෙෂලයිස් වෙන්න ඕනේ මොකෙන්ද, තමන් ආසේරියක මොකද්ද කියලා ඒක ප්‍රැක්ටිස් කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි ගත්තොත් මාකටින්, ඔපරේෂනල් මැනේජ්මන්ට්, ඊට පස්සේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, අකවුන්ටින්, ෆයිනෑන්ස් ඒ ගත්තොත් අපි ගන්නවා සාමාන්‍යයෙන් බිස්නස් එකක් ඇතුළේ තියෙන එක ඒරියකක් විතරයි. කාටද අදහසක් තියෙනවා නම් මම පටන් ගන්නවා මගේම බිස්නස් එකක් කියලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔන්ටර්ප්‍රනර්ෂිප් ඩිග්‍රී එකක් තියෙනවා. එතකොට එයාට පුළුවන් ඒ ඩිග්‍රී එකට ඇතුළත් වෙලා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන නම් ඒකට අදාළ දැනුමක් ගන්න. ඉතින් මම විශ්වාස කරනවා සාමාන්‍යයෙන් A level commerce කරන කෙනෙක්ට අදාළ ගොඩක් බිස්නස් ෆන්ක්ෂන්ස් වලට අදාළ ඩිග්‍රීස් ජයවර්ධනපුරෙන් ඔෆර් කරනවා කියලා. ඔව්. එතකොට උසස් පෙළ සමත් වෙච්ච දරුවෙකුට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් දිස්ත්‍රික්ක 25න්ම A level විභාගයට ලියනවා. ඒකෙන් විශ්වවිද්‍යාලයට 45,000ක් විතර පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබෙනවා. ඒකනොත් ගොඩක් අයගේ සිහිනය තියෙනවා ජයවර්ධනපුර කැම්පස් එකට මට එන්න ආසයි කියලා. ඒතර කලමනාකරණ පීඨයට එන්න ඇයි අපි මෙතර කැමති දරුවෝ? ඔබත් කැමති උනේ ඇයි? ඒකට විශේෂත්වයක් තියෙනවද? ඒකට සර් මං හිතන්නේ මම කලින් සර් අහපු ප්‍රශ්නෙටම උත්තරයක් විදිහට ඒක දෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි කොමර්ස් කරලා මම මේ විශේෂ ශාස්ත්‍රයේ නැත්නම් මම මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වෙනවා කියලා කල්පනා කරොත් ඒකට යාට දෙන්න පුළුවන් හොඳම උත්තරේ ඔයා එන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. මොකද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිපාර්ට්මන්ට්ස් 12ක් තියෙනවා මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ. කවුන්ටින්, ෆයිනෑන්ස්, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, BCom, බිස්නස් ඉන්ෆර්මේෂන් සිස්ටම්, ඔපරේෂනල් මැනේජ්මන්ට්, මාකටින් මැනේජ්මන්ට්, හ්‍යුමන් රිසෝර්ස් මැනේජ්මන්ට්, ඔන්ටර්ප්‍රනර්ෂිප්, පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන්, BCom මේ වගේ ඩිග්‍රීස් 12ක් තියෙනවා. එතකොට එයාට පුළුවන් යුනිවර්සිටි එකට ඇවිල්ලා ලංකාවේ ප්‍රමුඛතම කලමනාකරණ අධ්‍යනා වාණිජ විද්‍යාපීඨයක විශිෂ්ට ඇදුරු මඩුල්ලක් යටතේ අධ්‍යාපනය හදාරන්න. විශේෂත්වය තමයි යාට පළවෙනි අවුරුද්දේදී
යුනිසිට අවට පස්සේ තෝරගන්න පුළුවන් මම මේ අවුරුද්ධ ගෙන ගත්තර පස්ස මට පුළුවන් බිස්නස් ඩමිනිස්ට්‍රේෂන් පේෂලයිස් කරන්න මට පුළුවන් ෆයිනන්ස් පේෂලයිස් කරන්න මට පුළුවන් කවුන්ටින් පේෂලයිස් කරන්න කියලා අර ජපුර මැනේජ්මන්ට් ආවට පස්සයාට අවුරුද්දක් කොමන් ප්‍රෝග්‍රෑම් එක ඉගෙන ගත්තර පස්සයාට පුළුවන් තේරුම් ගන්න මම දක්ෂ මේ ඒරියා එකට මම මේ ඒරියා එකෙන් මගේ ඩිග්‍රී කරොත් මට ඒක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසෙත් එක්ක ඩිග්‍රී එක පටන් ගන්න. ඉතින් මම හිතනවා කවුරුහරි කෙනෙක් තමන් උසස් අධ්‍යාපනය හදාරනවා නම් ජපුර මැනේජ්මන්ට් තෝරගන්න ඕනේ ඔන්නේ වගේ හේතු කාරණා නිසා කියලා සර්. හරි. ඒතර කැම්පස් එක ඇතුළට ආවට පස්සේ ඔබේ දැන් අපි කියනවා ගොඩක් වෙලාවට එකක් තමයි අපේ දැනුම වර්ධනය කර ගැනීම. අනිත් පැත්තෙන් අපි කතා කරනවා ආකල්ප වර්ධනය කර ගැනීම. අනිත් පැත්තෙන් අපි කතා කරනවා කුසලතාවයන් වර්ධනය කරගන්න. ඒ කියන්නේ නොලෙජ්, ඇටිටියුඩ් ඇන්ඩ් ද ස්කිල්ස් ගැන අපි කතා කරනවා. ඒතර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ ඔබට මේ අය පැහැදිලි කරපු කාරණා තුන වර්ධනය කරගන්න මොන වගේ සහයෝගයක් විශ්වවිද්‍යාලය තුලින් ඔබට ලබා ගන්න පුළුවන් වුණාද? මම මුලින්ම සර්ට කියන්නම් කෝකාරි කියලා. එහෙම නැත්නම් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට විශ්වවිද්‍යාලයෙන් කොච්චර සහයෝගයක් දෙනවද කියලා. සාමාන්‍යයෙන් කලමනාකරණ අධ්‍යනහා වාණිජ විද්‍යාපීඨයේ ඇතුලේ ළමුන් 6000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරනවා. මේ 6000කට ආසන්න ප්‍රමාණයට උගන්වන්න ආචාර්යවරුන් 200කට අදාළ ප්‍රමාණයක් 200ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. එතනින් 110ක් විතර සර්ලා මැඩම්ලට PhDs තියෙනවා. එදිරින් 65කට ආසන්න ප්‍රමාණයක් සර්ලා මැඩම්ලා ප්‍රොෆෙසර්ස්ලා සීනියර් ප්‍රොෆෙසර්ස්ලා ඉන්නවා. ඉතින් ළමයට තමන්ගේ අධ්‍යාපනය හදාරන්න හොඳම වටපිටාවක් තමයි ජයවර්ධනපුර කලමනාකරණ අධ්‍යනහා වාණිජ විද්‍යාපීඨය ඇතුළෙන් දෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මම කිව්වේ දෙ ළමයට හම්බෙන ඇකඩමික් නොලෙජ් එකනේ. එහෙම නැත්නම් පන්ති කාමරය තුළ දේශන ශාලාව තුළ යාට හම්බෙන දැනුමනේ. එතනින් එහාට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් ෆයිනල් ඉයර් එකේදී රිසර්ච් එකක් කරනවා නම් ඒකට ගයිඩන්ස් එකක් සෑහෙන්න ලෙක්චරර් සර්ලා මැඩම්ලගෙන් හම්බෙනවා. ඊට අමතරව ගත්තොත් ළමයෙක්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ෆැකල්ටිගේ දැන් යන ප්‍රෝග්‍රෑම් එකක් මෙන්ටර්ෂිප් එහෙම නැත්නම් කවුන්සලින් එහෙම නැත්නම් ඇකඩමික් ඇඩ්වයිසරි ප්‍රෝග්‍රෑම් එකක් හැම ළමයෙක්ටම අපොයින්ට් කරලා තියෙනවා ලෙක්චරර් කෙනෙක්. ඒ සර් මැඩම් මේ අවුරුදු 4 යනකම් ඒ ළමයාට අදාළ ඒ ළමයාට ඕන එපා කම මොන හරි ප්‍රශ්නයක් තිබුද ඒ ප්‍රශ්නයකට එහෙම මානසික ගැටලුවක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒ වගේ දේවල් වලට ලොකු සපෝට් එකක් දෙනවා. ඒකට අපි විශේෂයෙන්ම සර් මෙන්ටර්ෂිප් බෝඩ් එකක් තියෙනවා. ඒක කලින් හිටිය දුෂාන් සර් දැන් ඉන්න ඩීන් සර් දැන් මෙන්ටර්ෂිප් බෝඩ් එක කරගෙන යනවා. ඉතින් ආචාර්යවරුන් සහ පීඨාධිපතිතුමා හැම වෙලාවෙම උත්සාහ කරනවා ළමයින්ට අර හොඳ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරන්න. ඒ ඉගෙනුම් පරිසරය ඇතුලේ ළමයි කැමති විශේෂ බාහිර ක්‍රියාකාරකම් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් ක්‍රීඩා වගේ දේවල් කරගන්නත් හොඳ වටපිටාවක් හදලා දෙන්න සර්. හරි. දැන් පොදුවේ ගත්තොත් එහෙම පෞද්ගලික අංශයේ ලංකාවේ ආකල්පයක් තියෙනවා රාජ්‍ය ආයතන වලට වඩා පෞද්ගලික අංශයේ මේ කැම්පස් වලින් එන අයගේ නිකන් මේගොල්ලෝ හරි රැඩිකල්. එහෙම නැත්නම් මේගොල්ලොන්ගේ මේ අපේ ආයතන ආවට පස්සේ මේ ආයතන විනාශ කරන මානසිකත්වයක් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. එහෙම තියෙනවා පොඩ්ඩක් සමහර ආයතනවල. ඒක ඔබ දකින්නේ කොහොමද? ඒක ඒක එහෙම එහෙම දැක්මක් තියෙනවා පුද්ගලික අංශයේ. පොඩි බයක් තියෙනවා මේ අයව ඒ කියන්නේ රැකියාවලට යොදා ගන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විතරක් නෙමෙයි වෙනත් විශ්වවිද්‍යාලවල පවා. දැන් ඔබ ඊයේ පෙරේද පාස් අවුට් වෙච්ච තරුණ උපාධිධාරියෙක් විදිහට මේක ඔබ දකින්නේ කොහොමද? ඒ කියන්නේ සර් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඕනම හොඳ දෙයක සමහර නරක දේවල් තියෙනවානේ. ඒ කියන්නේ සර් අපිට පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ තියෙන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ කලමනාකරණ පීඨයේ උනත් අපි සාමාන්‍යයෙන් එතන සිසුන් 6000ක ප්‍රමාණයක් ඉන්නවා. අපිට සමහර ලාවට කියන්න බෑ 6000ම හොඳයි කියලා. හැබැයි අපිට වගකීමෙන් ගැලපෙන එතනින් 5900ක් එන වැඩේ කරගෙන අනිවාර්යෙන් එතනින් යනවා. 95කට එහා තමන්ගේ රාජකාරිය ඔලුව තියාගෙන තමයි ආපු ගමන යන්නේ අනිවාර්යෙන් සර්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා සර් මම උනත් මෙතන නැහැ නිදහස් අධ්‍යාපනයේ නැත්නම්. ඒ කියන්නේ සර් මට උනත් ඩිග්‍රී එකක් සල්ලි දීලා කරද්දි දෙපාරක් හිතන්න වෙනවා. හැබැයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියකට ඇතුළත් වෙන ගොඩක් ළමයින්ට ඕක තේරෙනවා. එයා මොකද කරන්නේ අර ආවට පස්සේ එයා මම කලින් කිව්වා වගේ සර්ට ඇකඩමික් ක්‍රෙඩිට් කරගන්න අමතරව එයාට සර් මූව් වෙන්න චාන්ස් එක හම්බ වෙන හොඳ ඩයිවර්සිෆයිඩ් කමියුනිටි එකක් එක්ක. අපි සර් මම කොළඹ ආනන්ද විද්‍යාලයේ ගිහී ඊට කලින් අශෝක විද්‍යාලයට ගිහී මට ආශ්‍රය ගන්න හම්බුනේ කොළඹ යාළුවෝ කිහිප දෙනෙක් විතරයි. මම පිරිමි පාසලකට ගියේ මට ආශ්‍රය ගන්න හම්බුනේ පිරිමි යාළුවෝ විතරයි. හැබැයි සර් අපි යුනිවර්සිටි එකට ගියාට පස්සේ අපිට එකේ ලංකාවේ එක එක ප්‍රදේශවලින් විවිධ ආකල්ප මට්ටම් තියෙන පුද්ගලයන් ආශ්‍රය කරන්න හම්බෙනවා. ඒ පුද්ගලොත් එක්ක ගැටෙන්න හම්බෙනවා. සමහර ලාට යුනිවර්සිටි එක ඇතුළේ ඒගොල්ලොත් එක්ක ප්‍රශ්න ඇති වෙනවා. කතා කරන අවස්ථා එනවා. එහෙම නැත්නම් අපිට පොඩි මතභේද එනවා. ඒතර අපි ඒවා අපිම හැන්ඩල් කරගන්න අපි මේවා පාලනය කරගන්න පුරුදු වෙනවා.
ඒගැන අපි හුද හිතමක මක්කර වැඩක් කරදදි අපි නිසිටික ප්‍රජෙක්්ට එකක් කරද නායකත්වය කණ්ඩායම් හැඟීම අන්නගේ මත ඉවසීම ඉට සන්නගේ මතවලට ගරු කිරීම වගේ දේවල් විශ්විද්‍යල පදතින් කෙනෙක්ට ලබාගන්න පුළුවන් එතකොට මොක්කරි බිස්නස් ෝගනිසේෂණ එක මොක්කරි කම්පැණි එකක් ඒක හරියට ග්‍රැප් කරගත් නැති ඒක හරියට තමන්ට ගත්තේ නැති කෙනෙක්ව බේස් කරගෙන මුළු විශ්විද්‍යල පදදිරීම දෝෂාරෝපණය කරන මංගතන එක වැරදි හොඳට තමන්ගේ ජීවිත සාමාන්‍ය මනුස්සෙක් විදිරවිල්ල ම වුණත් උසස් පෙලති ගොඩක් ලැජ්ජසීලි අහිංස කළමේ හැබැයි මම යුනිසිටි කරාවට පස්සේ තමයි මගේ ලීඩ නායකත්වය ඊට පස්සේ කණ්ඩායම් හැඟීම ඊට පස්සේ කණ්ඩායම එක වැඩි කිරීම එහෙම නැත්නම් හොඳට සංනිවේදනය කිරීම දැන් මගේ අදහසක්සට සංනිවේදනය කරන මේ වගේ දේවල් හැදෙන විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අනිවාර්යයෙන් ඉතින් මම හිතනවා අර මයිනොරිටි එක පැත්තකින් තියලා මෙජොරිටි එක ගත්තොත් මෙජොරිටි එක අනිවාර්යෙන් හොඳ තැනක ඉන්නවා පැහැදිලිව එක්කම තව ප්‍රශ්නයක් මම අහන්න කැමතියි වෙලාව තියෙන අනුව අපි සාකච්ඡා කළොත් දැන් අපි දන්නවා විශ්වවිද්‍යාල උපාධි අරගෙන රැකියා ලබා දියව් ආණ්ඩුව ඉගැන්වන උඹල අපිට දෙන්න ඕනේ රස්සා බෝඩ් අල්ලගෙන ඉන්න පිරිසක් තවම ලංකාවේ ඉන්නවනේ ඔබ ඒ ගැන මොකද්ද දකින්නේ මම සර අර කලින් කිව්ව කතාව මගේ කතාවක් කියන්නේ දිනස ඒ කියන්නේ කෙනෙක්ට ඇවිල්ලා බැරි නම් යුනිවර්සිටි එක ඇතුලේ තියෙන නොලෙජ් එක ගන්න ඇකඩමික් නොලෙජ් එකට අමතරව තමන්ගේ සොෆ්ට් ස්කිල්ස් හදාගන්න. ඒ කියන්නේ මම වුණත් දැන් KPMG ආයතනයට යද්දි ඒගොල්ලෝ මගේ තියරිටිකල් නොලෙජ් එක විතරක් බැලුවේ නැහැ. එයාලමගේ sannivedana හැකියාව මම එයාලගේ අදහස් වලට ගරු කරනවද මට වැරදුනා මම එතන sorry කියනවද ඊට පස්සේ මම මගේ වැරදි අනිවාර්යෙන් එක පිළි අරගෙන හදා ගන්නවද විනය පැත්තත් හොඳටම බලනවා. එතකොට සර් මම විශ්වාස කරනවා විශ්වවිද්‍යාල හරියට ඇවිල්ලා තමන්ගේ වැඩ ටික හරියට කරපු මනුස්සෙන් නම් ඈ බෝඩ් එකක් අල්ලන් ඉන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ කියන එක. එතන මෙයා ෆේල්. ඔව්. ඇත්තම කතාව. පැහැදිලි. ඒ කියන්නේ අපි කියනවා අපි සමහර වෙලාවට රජයේ පැත්තෙන් අසමත් වීම තියෙන්න පුළුවන්. හැබැයි එයා ටැලන්ටඩ් කෙනෙක් නං එයා ස්කිල් ෆුල් කෙනෙක් නං එයාව හොයාගෙන ජොබ්ස් එනවා. අනිවාර්යයෙන්. එයාට පුළුවන් හොඳ රැකියාවක් හොයාගන්න වෙන කෙනෙක් එයාට රැකියාවක් දෙනකම් බලන් ඉන්න නැතුව. ඉතින් මමස තව පොඩි දෙයක් එකතු කරොත් ඔහු විශ්වවිද්‍යාලට ආව කෙනෙක්. ඒතර ඔහු අනිත් අයට වඩා මම විශ්වාස කරනවා විශේෂයි. අනිත් අයට ලබන්න බැරි අවස්ථාවක් ඔහු ලබා ගන්නවා. ඔහු 13 වෙනකන් ඉගෙනගෙන තව අවුරුදු 4ක් ඉගෙන ගන්න වාසනාව හිමි කර ගන්නවා. එයා ඒ අවුරුදු 4 හරියට ආයෝජනය කළා නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. අවසාන වශයෙන් ඔබ ශිෂ්‍යෙක් විදිහට පාස් අවුට් වෙච්ච තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට අවසාන වශයෙන් අපේ රටේ ඉන්න විශ්වවිද්‍යාලයට එන්න ඉන්න සහ දැනට ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ඉන්න විශ්වවිද්‍යාල සිසුන්ට ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඒකට සර් මම පොඩි දිග විස්තරයක් කරන්නම්. ඒ කියන්නේ ඇයි විශ්වවිද්‍යාලෙ එන්න ඕනේ කියන එකට පළවෙනි දේ තමයි මම රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම නැත්නම් ජයවර්ධනපුර මැනේජ්මන්ට් ෆැකල්ටිකට ඇතුළත් වීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. ඒක ගොඩක් අයට ගන්න බැරි අවස්ථාවක්. ඒක ලැබීම ගැන ඇත්තටම හිතේ ලොකු සතුටක් තියෙනවා. මොකද අපේ ඇතුළේ තියෙන සොෆ්ට් ස්කිල්ස් හදාගන්න අපිට ගොඩක් උදව් කරන විශ්වවිද්‍යාලේ ඊට අමතරව අපි දෙන ඇකඩමික් නොලෙජ් එක තියරිටිකල් නොලෙජ් එක ලොකු තැනකට ගන්න උදව් කරන විශ්වවිද්‍යාලේ මම යුනිවර්සිටි එක ඇතුළේ ඉද්දී මම ෆස්ට් ඉයර් අපිට කොවිඩ් ඇත් එක අවුරුද්දකින් මාස 4කින් ඉඳලා යුනිවර්සිටි ගහුවා මම ඊට කලින් ටේබල් ටෙනිස් ප්ලේ කරා ඊට අමතරව ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් විදිහට හිටියා රෝටරක් ක්ලබ් එකේ හිටියා හදවුල්පත විශේෂ හදවුල්පත ශිෂ්‍ය සංගමයේ හිටියා ඊට අමතරව සෑහෙන්න බාහිර ක්‍රියාකාරකම් කරලා මට පුළුවන් වුණා 2022 අවුරුද්දේදී ජයවර්ධනපුරේ ඉන්න ළමයි 15 දෙනා අතරින් බෙස්ට් ටීම් ප්ලේයර් කියන අවෝඩ් එකට එක අවෝඩ් එක දෙන්නේ ඒ අවෝඩ් එක ගන්න. එතකොට මම ඒ කියන්නේ විශ්වවිද්‍යාලය ඇතුලේ මගේ අවුරුදු 4 හරියට ආයෝජනය කළා. ඉතින් මට කියන්න තියෙන්නේ පිටින් බලන් ඉන්න කෙනෙක්ට සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් ඔයා දුර්වල කෙනෙක් නැත්නම් ඔයාට හිතෙන්න පුළුවන් ඔයා ලැජ්ජාශීලී කෙනෙක් එහෙම නැත්නම් ඔයාට හිතෙන්න පුළුවන් ඔයා හැකියාවක් විශේෂ හැකියාවක් නැති කෙනෙක් කියලා මම ඔබට ආරාධනා කරනවා එන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන්න කලමනාකරණ අධ්‍යනා වාණිජ විද්‍යාපීඨයට ඔබට ඔබව හොයාගන්න විශාල මිනිසුන් ප්‍රමාණයක් උදව් කරයි උදාහරණයක් විදිහට ලෙක්චරර්ස්ලාට අමතරව ආදි විද්‍යාර්ථීන් නැත්නම් අපි ඉන්න ඇලුමිනයි හොඳ බේස් එකක් අපි කොහේ ගියත් මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ අපිට ජපුර කෙනෙක් ගෙනමක් ඇහෙනවා මෙතනින් ජපුරේ අයියා කෙනෙක් මෙතනින් ජපුරේ අක්කා කෙනෙක් මේනි ජපුරේ සීනියර් මෙම්බර් කෙනෙක් එතකොට ඒ අවස්ථාව ගන්න නම් අනිවාර්යයෙන්ම ඔබ විශ්වවිද්‍යාලයට එන්න ඕනේ මම කියන්නේ විශ්වවිද්‍යාලයට නොයන කට්ටිය ෆේල් කියලා ඒගොල්ලොත් තමන්ගේ ජීවිතේ ජය ගන්නවා හැබැයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තමන්ගේ අධ්‍යාපනය නිසියාකාරව හදාාරණ කෙනෙක්ට අනිත් අයට වඩා විශාල ඔපචුනිටීස් ප්‍රමාණයක් විවර වෙනවා තමන්ගේ ජීවිතේ හදාගන්න. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා උත්සාහ කරන්න. උත්සාහ කරොත් බැරි නෑ එන්න විශ්වවිද්‍යාලයට තමන්ට තමන් කවුද කියලා හොයාගන්න ලොකු උපකාරයක් වෙයි. හරි. දැන් අද වැඩසටහනට සම්බන්ධ වෙලා විශේෂ සාකච්ඡාවට සම්බන්ධ වුණ ඔබට බොහෝමින් ස්තුතවන්ත වෙනවා. එහෙනම් ඉදිරියේදීත් අපි මෙවන් වැඩසටහනකදී නැවත හමු වෙමු බලාපොරොත්තු වෙමි. බොහොම ස්තුතියි.
අද අපි සාකච්ඡා කරමින් හිටියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය ලැබලා ඔහු විශ්වවිද්‍යාලයෙන් පිටව ගියාට පස්සේ ඔහුගේ ගමන් මඟ සහ විශ්වවිද්‍යාලයේ ඔහු ලැබපු විශ්වවිද්‍යාල හරහා ඔහු ලැබපු අත්දැකීම් පිළිබඳව නැවතත් අපි එවැනිම ශිෂ්‍යෙක් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහු නමින් කසුන්. මුලින්ම ඔබ ගැන පොඩි හැඳින්වීමක් කරලම අපි වැඩසටහනට ප්‍රවිෂ්ටයක් දෙමු. ඔසේ සුබ දවසක්. මම කසුන් නිදුරංග 2018 වර්ෂයේ අපසු උසස් පෙළ විභාගයෙන් වාණිජංශයෙන් දිවයිනේ ප්‍රථමයා විදිහට සමත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යාපීඨයට ඇතුළත් වුණා. ඉතින් ඒ විදිහට ඇතුළත් වෙලා මේ වෙනකොට උපාධි පාඨමාලාව අවසන් කරලා ඊළඟට කොන්වොකේෂන් එකට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක මම මේ වෙනකොට අන්තර්ජාතික පිළිගත් විගණන ආයතනයක මම සේවය කරනවා. නමක් කියන්න. කමන්නේ. මම කීපින්ජි ශ්‍රී ලංකා ආයතනයේ සේවය කරනවා. හොඳයි. ඒකම දැන් ඔබ කිව්වා දිවයිනේ ප්‍රතිමයා වුණා කියලා. ඔබේ ස්කෝලේ ගැන ඔබේ පළාත ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාදිනිය ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. මම ඉගෙන ගත්තේ කුරුණෑගල මලිය දේව විද්‍යාලයේ. කුරුණෑගල මලිය දේව විද්‍යාලයෙන් ඉගෙනගෙන වාණිජ විෂය ධාරාව හදාලා තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ. ඔව්. ඒකම දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයටම ඔබ තේරිලා ඔබේ ගමන් මග ජයපුර විශ්වවිද්‍යාලය හරහා ඒම ගැන ඔබට දැනෙන්නේ මොකද්ද? ඇත්තටම මම හිතනවා මම ගත්තු තීරණ අතරින් ජීවිතේ මේ අපේ මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තෝරාගත්තු එක තවත් ඉතාමත්ම නිවැරදිම තීරණයක් කියලා. මොකද ඕනෑම උපාධි අපේක්ෂකයෙක් විශ්වවිද්‍යාලයකට යනකොට එයා නියමිත කාල සීමාව තුළදී තමන්ගේ උපාධි පාඨමාලාව අවසන් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න අතරතුරදී උපාධි පාඨමාලාව අවසන් කරනවත් එක්කම විවිධ වෘත්තිමය කුසලතාවයන් ප්‍රොෆෙෂනල් එක්සෑමිනේෂන් වෘත්තිමය විභාග සමත් වෘත්තිමය ක්වොලිෆිකේෂන් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් හදාගන්න එයා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම තමයි විශ්වවිද්‍යාලයකින් තවත් ශිෂ්‍යව බලාපොරොත්තු වෙන දෙයක් තමයි තමන්ට හොඳ නෙට්වර්ක් එකක් හදාගන්න. තමන්ගේ සොෆ්ට් ස්කිල් කියලා කියන්නේ සර්. ඒ සොෆ්ට් ස්කිල් වැඩි දියුණු කරගන්න. ඉතින් ඔන්න ඔය අරමුණුත් එක්ක තමයි මමත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන්න ඕන කියන එක තීරණය කරේ. ඉතින් මම හිතනවා අද ඒ දැන් උපාධි පාඨමාලාව අවසන් කරලා මේ වෙනකොට මම ඒගත්තු තීරණය ඉතාමත්ම සාර්ථක නිවැරදි තීරණයක් කියලා. මොකද අපි ඇත්තම විශ්වවිද්‍යාලයට අපි ඇතුළත් වුණේ 2019 දෙසැම්බර් මාසේ. එතකොට එතනින් පස්සේ ටිකක් අපේ රටේට කොවිඩ් ප්‍රශ්න ඇති වෙලා විශ්වවිද්‍යාලේ වසා තිබුණා. ඒත් එක්කම ඊට පස්සේ අපිට ආර්ථික අර්බුද ඇති වෙලා විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ වුණා. නමුත් ඔය වගේ ප්‍රශ්න තිබිලත් මාස ගණනාවක් විශ්වවිද්‍යාල පද්ධතිය වහලා තියන්න වුණත් අපේ උපාධි පාඨමාලාව අපේ 2024 ජනවාරි මාසෙදී හරියටම අවුරුද්දයි දවස් ගානත් අවුරුදු 4කුත් දවස් ගානක් තමයි අප්‍රමාදුනේ. එහෙනම් අන්නේ විදිහ නියමිත කාලයට උපාධි පාඨමාලාව අවසන් කරන්න අපේ කළමනාකරණ පීඨය සමත් වුණා. ඉතින් අර වගේ ප්‍රශ්න තියෙදි එහෙම නැත්තම් සාමාන්‍ය නම් ගොඩක් වෙලාවට අපේ කළමනාකරණ පීඨයේ උපාධි පාඨමාලාව වසර 4ක් යන කලින්ම අවසන් වෙනවා. ඒත් එක්කම ගොඩක් සොෆ්ට් ස්කිල් වැඩි දියුණු කරගන්න. එතකොට අපේ තියෙන විවිධ සොසයිටිස් තියෙනවා, ක්ලබ් තියෙනවා. ඒතර මේ වගේ දේවල් ගොඩක් එක සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒතර මම ගත්තා පෞද්ගලිකව මම ගණකාධිකන උපාධි පාඨමාලාවක් හදාරුවා. ඒතර මේ ගණකාධිකන උපාධි පාඨමාලාවේදී ගණකාධිකන විශේෂ සංගමේ සභාපති විදියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්කම ගොඩක් විවිධ වෙනත් ක්ලබ් වගේ දේවල් එකතු වෙලා ගොඩක් කොමියුනිටි ප්‍රොජෙක්ට්ස් කියලා කියන අපි සමාජයට සේවාවන් සපයන විවිධ වැඩසටහන්, ඒ වගේ අපේම හැකියාවන් වැඩි දියුණු වෙන වැඩසටහන්, ওই වගේ දේවල් ගොඩක් සංවිධානය කරන්න, ඒ දේවල් වල සහභාගී වෙන්න ගොඩක් හොඳ අවස්ථාවක් ලැබුණා. ඒත් එක්කම තමයි අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙන මේ උපාධි පාඨමාලා වල තියෙන පිළිගැනීමත් එක්ක අපේ ගොඩක් ප්‍රොෆෙෂනල් බොඩි බොඩිස් වල, ඒ කියන්නේ වෘත්තිමය ආයතන වල විභාග කරලාදී ගොඩක් විෂය නිදහස් වීම ලබා ගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ විෂය නිදහස් වීමත් ලබාගෙන සියලුම තමන්ගේ අරමුණ තමන් ළඟා කර විශ්වවිද්‍යාල ලබා ගන්න පුළුවන් වන බලාපොරොත්තු වුණු හැම දෙයක්ම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ලබා ගන්න පුළුවන් වුණා. ඒ නිසා මම හිතනවා මම ගත්තුවේ තීරණ ඉතාමත්ම සාර්ථක තීරණයක්. බොහොම සතුටුයි. ඒක මම කලිනුත් අහපු ප්‍රශ්නයක් ඔබනිත් මම අහනවා. දැන් අපිට දකින්න තියෙන්නේ කොටුවේ දුම්රිය බලස්ථානය වෙන්න පුළුවන්, ලිප්ටන් වටරවුම් වෙන්න පුළුවන්, බෝඩ් එක ගහගෙන ඒගොල්ලෝ කියනවා දීපල් අපිට උපාධිය උඹලා දුන්නා නම් මොන ආණ්ඩුවක් වේවා උපාධිය උඹලා දුන්නා නම් දීපල් අපිට ආණ්ඩුවේම රස්සා පුද්ගලිකංශේපා
ආණ්ඩුවේම රස්සා. මේ ගැන ඔබ දකින්නේ මොකද්ද? ඇත්තටම යම් තත්ත්වයක් මම නැහැ 100%ක්ම නැහැ කියලා කියන්නේ. නමුත් මම ගත්තොත් මගේ අදහස මගේ දැනුමට අනුව සොප්මෙන්ෂින්ව විශේෂම ශ්‍රී ජවදපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ගත්තාම ඒ විදියට උපාධිධාරීන්ට පිට වෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් වග බලා ගන්නවා. ඒ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ඒ කියන්නේ ඔබේ අනාගතේවත් බලාපොරොත්තුවක් නැද්ද එහෙනම් බෝඩ් එකක් අල්ලගෙන රසා ඉල්ලන්න? කිසිසේත්ම නෑ. මම දැනටමත් වසර දෙකකට වඩා පළපුරුද්දක් තියෙන රසා කරන කෙනෙක් උපාධි කොන්වොකේෂන් එකට යන්න කලින් මේ අවස්ථාව ලබා දුන්නේ අපේ කළමනාකරණ පීඨය. ඒකෝ දැන් අපි සාමාන්‍ය ගත්තොත් වෙන්නේ අපි රැකියාවකට යනකොට අපි සාමාන්‍ය රැකියා අවස්ථාවන් හොයලා ඒවට ඇප්ලයි කරලා යන. හැබැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය ගත්තාම අපිට ඉන්ටර්න්ෂිප් යනකොට ඒ රැකියාව දෙන ආයතන ජාතික සහ ජාත්‍යන්තර පිළිගත්තු ආයතන ඇවිල්ලා අපේ තියෙන වැඩසටහන් අපේ ආයතනයේ මේක අපේ දෙන වරප්‍රසාද මේක මේව තමයි රැකියා අවස්ථාව. ඔයාලා මේකට ඇප්ලයි කරන්න කියලා යන්නේ. ඒතර අපි ගිහලා ඊට පස්සේ අපිට CV දාන්නත් ඒ වෙලාවෙම අවස්ථාව දීලා ඒ වෙලාවෙම යාලා තෝරලා ගන්නවා. ඒක ටික කාලයක් ඇතුළේ යාලා ඒ විශ්ලේෂණය කරලා තෝරලා ගන්නවා. මේ විදිහට ලොකු පිළිගැනීමක් තියනවා වගේම ඒ වෙනුවෙන් හොඳ අවස්ථාවක්. මොකද අපි ගත්තොත් ශිෂ්‍යයා ඒ වගේම විශ්වවිද්‍යාලය සහ ඉන්ඩස්ට්‍රි එක මේ තුනම එකිනෙකට සම්බන්ධ. එතකොට මේ සම්බන්ධතාවය හොඳටම ගලපගත්තු තැනක් ඒ අවබෝධ කරගත්තු තැනක් විදිහට මම දකිනවා අපේ මේ විශ්වවිද්‍යාලය සහ කළමනාකරණ පීඨය. මේ විදිහට ශිෂ්‍යයන්ට ශිෂ්‍යයන් ගාවටම රැකියාව ලබා දෙන ආයතන ඇවිල්ලා රැකියාවන් ලබා දෙන තත්ත්වයට පත් කළා. ඒ වගේම කැරියර් ෆෙයා වගේ වැඩසටහන් නිරන්තරයෙන්ම සංවිධානය කරනවා. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ආයතනත් එක්ක විවිධ ශිෂ්‍ය මුහුණ වැඩසටහන් සංවිධානය කරනවා. ඒවත් එක්ක අර එම්ප්ලොයබල් ග්‍රැජුවේට් රැකියා නියුක්ත වන සේවා නියුක්ත වන උපාධිධාරී බිහිකරන්න විශ්වවිද්‍යාල මට්ටමේ පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. ඒ කියන්නේ ඒ අදාළ ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලය තුළ ඔබ විස්තර කළා මුෘදු කුසලතා නැත්නම් අපි කියනවා soft skills කියලා. ඒ soft skills වලටත් යන්න ඉඩකඩ තියෙනවා. අනික networking ජාලගත වීමටත් ඉඩකඩ තියෙනවා. මේ හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ අපි කියනවා පෞරුෂත්වය කියන එක මේක අතිශය වැදගත් දෙයක්. මේ පෞරුෂත්වය ඇත්තටම සංවර්ධනය වෙනවා කියලා ඔබේ අත්දැකීමෙන් ඔබට කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම සර්. මොකද දැන් විශ්වවිද්‍යාලයක් ගත්තාම ඒක අර සංස්කෘත විවිධ සංස්කෘතීන් වල ඉන්න පුද්ගලයන් විවිධ ප්‍රදේශ දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගත්තාම දිස්ත්‍රික්ක 25ෙම වාණිජ අංශයෙන් හොඳම ප්‍රතිඵල ගන්නු ළමයි මෙතන ඉන්නේ. දිස්ත්‍රික්ක 25ෙම ළමයි. ඒතර එයාලා විවිධ ජාතීන්ට විවිධ ආගම් වලට විවිධ සංස්කෘතීන්ට අයිති ළමයි තමයි ඉන්නේ. ඉතින් ඒ හැමෝමත් එක්ක එකතු වෙලා ඒ හැමෝමත් එක්ක එකතු වෙලා වැඩ කරන අවස්ථාව විශ්වවිද්‍යාල පද්ධතියෙන් විශ්වවිද්‍යාලය තුලින් අපි නිර්මාණය කරලා තියෙනවා. ටීම් එකත් සයිමන්ට් එකක් කරද්දී පවයි හැමෝම එකතු කරගෙන කරන්න තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ටීම් වර්ක් එකත් හොඳටම ටීම් වර්ක් එක තමයි නිරන්තරයෙන්ම අපි යන ඇප්‍රීෂিয়েට් කරන අපි තනියම ගොඩ යනවට වඩා අස කියන කවුරු එක අනිත් අය දැන් ඒ ලෙවල් නම් තනියෙන්ම තමයි කෙරෙන්නේ ගොඩක් ඊට වඩා ගොඩක් වෙනස් කියලා ඔබ හිතන්නේ අනිවාර්යයෙන්ම සර් මොකද මමත් ගත්තොත් ලොකු වෙනසක් දකින්නවද ඔබ ඒක අනිවාර්යයෙන්ම ආත්මార్థකාමයෙන් මිදෙනවද ගොඩක් වෙලාව අනිවාර්යයෙන්ම සර් මොකද මමත් ගත්ත පෞද්ගලිකම උසස් පෙළ විභාගයේ දක්වා මමත් කොටියක් තනියම වැඩ කරපු ගේ තනියම පාඩම් කරලා නෝට් හදලා එහෙම වැඩ කරා හැබැයි එතනින් පස්සේ විශ්වවිද්‍යාලයට ආපුවාම මේක සම්පූර්ණයෙන් වෙනස් අපේ තියෙන හැම දෙයක්ම අපේ තියෙන සම්පත් හැම දෙයක්ම යාළුවොත් එක්ක ෂෙයා කරගෙන අපි කරනවා ඊට පස්සේ අපි ගත්තාම විශ්වවිද්‍යාල පද්ධතිය කුප්පි වැඩසටහන කියන එක يعني ශිෂ්‍යයන් තව එක් ශිෂ්‍ය තවත් තේරෙන්නේ නැති ශිෂ්‍යයන් දැනුම බෙදා ගන්න දැනුම බෙදා ගන්න දැනුම හුමාරු කර ගන්න විදිහට තනියම ගොඩ යන්නේ නැතුව තව කීප දෙනෙක් එකතු කරගෙන ගොඩ යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒත් එක්කම අර විවිධ නායකත්වය ඊට පස්සේ විවිධ අපේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වගේ දේවල් ආතතිය කළමනාකරණය කරගන්න ඊට පස්සේ ස්පෝර්ට්ස් වගේ දේවල් වලට හොඳ අවස්ථාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් ඔය හැම දෙයක් එක්කම ආපු ශිෂ්‍යයාට වඩා වඩාත් පළදායි සොෆ්ට් ස්කිල් ඒ නොලෙජ් එක මේ හැම දෙයක්ම සංවර්ධනය කරගත්තු ශිෂ්‍යයෙක් තමයි ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් එළියට යන්නේ. දැන් සමහර අයගේ තියෙන මතයක් මෙහෙම විශ්වවිද්‍යාලයට ඇවිල්ලා උපාධිය ගත්තට පස්සේ ගමේ යනකොට අඩි ගාණක් උඩින් තමයි සමහර අය යන්නේ කියලා අතීතයේ තිබුණා. දැන් ඒක ඔබ දකින්නේ කොහොමද ඒක? ඒ කියන්නේ අර උපාධියක් ගත්තාම අනිත් අය නිකන් පල්ලෙහාට දාලා මම උපාධිධාරියෙක් එහෙම හැඟීමක් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල උපාධිධාරියෙකුට එනවද? ඒව බැමි කැඩිලා ගිහිල්ලා සාමාන්‍ය ප්‍රජාවත් එක්ක මුහු වෙන මානසික මට්ටමක්ද කොට නැගෙන්නේ? ඒකට හොඳම උදාහරණස මම මගේ පෞද්ගලික අත්දැකීමක් විස්තර කරොත් එනවා. මමත් මේ විශ්වවිද්‍යාලයට එන්න කලින් මම අහලා තිබුණා. ඔව්. දැන් විශ්වවිද්‍යාලේ ඉන්න දේශක මණ්ඩලයේ ආචාර්යවරුන් අපේ ලෙක්චර්ස්ලා මම අහලා තිබුණා. එයාලා හරිම ආඩම්බරයි. වැඩි කතා නෝ.
එකතු වෙන්නේ නැහැ. එයාලා ලෙක්ච එක කරලා ගියා. ඔහොම තමයි මම විශ්වවිද්‍යාලයට එනකම් හිතාගෙන හිටියේ. හැබැයි විශ්වවිද්‍යාලයට ආපු පළවෙනි දවස් දෙවෙනි දවස් ඉඳන්ම මට තේරුණ දෙයක් තමයි මේ විශ්වවිද්‍යාල අපේ විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. එළියේ තියෙන චිත්‍රය නෙමෙයි තියෙන්නේ. චිත්‍රය නෙමෙයි තියෙන්නේ. ඒක පළවෙනි දවසේ මාපු ලෙක්චර් තමන් උගන්වලා තේරුණාද නැද්ද කියලා අහලා එයාගේ ෆෝන් නම්බර් එකත් ලියලා තමන්ගේ මොනවාම හරි ඔයාලට ප්‍රශ්න විෂයක සම්බන්ධයෙන් වේවා විෂය බාහිර සම්බන්ධයෙන් වේවා තියනවනම් ඕන වෙලාවක අහන්න. ඒතකොට ඔය විදිහට ගත්තාම ආචාර්යමන්න විශේෂ මහාචාර්යෝ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු පවා අදටත් මොන හරි තීරණ ගද්දි ඒතර අපේ නුත්ම අදහස ගන්නවා. එතකොට එයාලා විෂයමාලාවන් අප්ඩේට් කරලාදී අපින් අදහස් ගන්න. ඊට පස්සේ රීසන් පාස් අවුට් බැච් වලින් අදහස් ගන්නවා. එතකොට මොන හරි වැඩසටහන් කරන්න යද්දී ශිෂ්‍ය සමග එකතු වෙන ඒ වගේ ඔය කමියුනිටි ප්‍රොජෙක්ට් වගේ කරනකොට ශිෂ්‍යත් එක්ක එකතු වෙන. ඒතර ඒ තුලින් අර අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියනවා. එතකොට ඒ විශ්වවිද්‍යාලයේ යන්න පුළුවන් අධ්‍යාපනයේ උපරිමයට ගිහින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු පවා ශිෂ්‍යත් එක්ක එකතු වෙලා එහෙම වැඩ කළා හැමෝම නිහතමානීත්වය ඔබ ඉගෙන ගන්නවා. අපිට ලබා දීලා තියෙන එක අපිට ඔටෝමැටිකලි අපේ හදවත් වලට ඇවිල්ලා තියෙන. අපිට හැම වෙලාවෙම දුප්පත් ළමයින්ට උදව් කරන්න ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර වින්න ළමයින්ට අධ්‍යාපනය හදාරන්න ඒවා ගොඩාක් දේවල් සංවිධානය කරලා අපේ අර අර අහංකාරකම කින්දින් නැති කරන්න ලොකු උත්සාහයක් කරන්න. يعني හිතමානීකමට අවශ්‍ය අඩිතාලම වැටෙනවා විශ්වවිද්‍යාල තුල. බොහොම හොඳයි. අවසාන වශයෙන් අපි හිතමු ලංකාවේ සියලු A level විෂයන් ෆේල් වෙන දරුවෝ දල වශයෙන් 23000ක් විතර සියලුම විෂයන් ෆේල් වෙනවා. ෆේල් වෙන දරුවෝ ඉන්නවා. විශ්වවිද්‍යාලයට සමත් වෙන දරුවෝ ඉන්නවා. වෙනත් අධ්‍යාපන මාර්ග වලට යන දරුවෝ ඉන්නවා. මේ අයට ඔබට දෙන්න පුළුවන් තරුණ විශ්වවිද්‍යාලයෙන් පාස් අවුට් වෙච්ච ශිෂ්‍යෙක් විදිහට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මේ අයගේ ඔබේ අනාගතය කෙසේ සකස් විය යුතුද කියන එක ගැන අවසාන වශයෙන්. එතකොට එතනින්ස යම් අපි හිතමු යම් කෙනෙක් සර් කිව්වා වගේම අර විශ්වවිද්‍යාල වලට යන අවස්ථාව ලැබෙනවා. එතන මම කියන්නේ විශ්වවිද්‍යාල යන අවස්ථාව ලැබුණොත් ඒ වගේ හොඳ ප්‍රතිඵලයක් ලැබුණ නිසා අවස්ථාව ලැබෙන්නේ. එතකොට ඒ ලැබුණොත් ඒ අවස්ථාව අනිවාර්යයෙන් ප්‍රයෝජනෙට ගන්න. ඒ කියන්නේ උපරිම ප්‍රයෝජනෙට ගන්න. උපරිම ප්‍රයෝජනෙට ගන්න. එතකොට ඒකට යුනිවර්සිටි එකට යන්න නැතුව ඉන්නත් එපා. ඊට පස්සේ කියාට පස්සෙත් ඒ යුනිවර්සිටි එක ඇතුළේ තියෙන හැම අවස්ථාවකම ප්‍රයෝජනෙට ගන්න. ඒක තමන්ගේ ස්කිල් වැඩි දියුණු කරන්න පාවිච්චි කරන්න. මේ යම් තවත් පිරිසක් ඉන්න පුළුවන් අපේ රටේ තියෙන අපේ තියෙන ලිමිට් එකත් එක්ක සීමිත පිරිසකට තමයි විශ්වරාජ්‍ය විශ්වවිද්‍යාලවලට යන අවස්ථාව ලැබෙන්නේ. අනිවාර්යෙන්. නමුත් ඒ ළමයි අදක්ෂයි හෝ අසාර්ථකයි කියන්න බෑ. ඒ වගේම අපි හිතමුකෝ යම් ළමයෙක් F3ක් ආවා. මේ එතනින් ඒ ළමයා ඒ තෝරාගත්තු විෂයන් තුනට තමයි අසමත් වුනේ. ඔව්. ජීවිතය අසමත් නැහැ. ජීවිතය අසමත් නැහැ. එතකොට ඒ වෙනුවෙන් එයාලගේ හැකියාවන් වැඩි දියුණු කරන ගොඩාක් අවස්ථාවන් තියෙනවා. එතකොට ඔවුන්ට විශේෂම කාර්මික විද්‍යාල වගේ දේවල් ගොඩක් වෘත්ති පුහුණු අංශය NVQ level 7 ගන්න පුළුවන් තියෙනවා. ඒ වගේම ඒත් එක්කම තව ප්‍රොෆෙෂනල් එක්සෑම් වගේ දේවල් කරන්න පුළුවන්. මේ හා සමානව NVQ හරහා උපාධියක් උනත් හදාරා ඒ level එකටම එන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අනේ කිසිම ලාවක අධෛර්යමත් වෙන්නේ නැතුව අතාරින්නේ නැතුව මම මේක කොහොම හරි කරනවා කියලා ඉලක්කයක් තියාගෙන තම හැමෝම අර එක්කෙනෙක් දක්ෂ වෙන විශේෂ නිවෙස තමන් දකින දක්ෂ. ඒක තමන්ගේ පැෂන් එක මොකක්ද? තමන් දක්ෂ මොන ශේෂ්ත්‍රයේද කියනක හොයාගන්න එක තමයි වැදගත්. අන්න ඒ ශේෂ්ත්‍රය තෝරාගෙන ඒ වෙනින් කැපවීම මාසෙ එතනින් චුට්ටක් ගිහලා නවතින එක නිවෙස. හැම පුළුවන් තරම් try කරන එකෙන් යන්න පුළුවන් උපරිම මට්ටමට. ඔව්. අන්න ඒ විදිහට උත්සාහ කරන කෙනෙක් ඉල්ලීම මම සියලු දෙනාගෙම කරනවා. ඔබේ ඉලක්කය මොකක්ද අවසාන? ඔබේ වෘත්තීය ජීවිතයේ මොන වගේ තැනක ඉන්නද ඔබ බලාපොරොත්තු වෙන්නේ අනාගතේ? ඔස මම ගත්තොත් මම ඒතර මේ වෙනකොට අධ්‍යාපනයෙන් ගොඩක් දුර ඇවිල්ලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන මගේ මේ ප්‍රොෆෙෂනල් එක්සෑම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් නිසාවෙන් සකස් කරගෙන ඒක සම්පූර්ණ කරගෙන ඒ වගේම වෘත්තිමය විභාගයන් අවසන් කළා. ඊට පස්සේ හොඳ ට්‍රේඩින් එකක් ලබාගෙන මම බලාපොරොත්තු වෙනවා සර් හොඳ ආයතනයක අන්තර්ජාතික ආයතනයක ප්‍රමුඛතලයේ විදායක ශ්‍රේණිය රැකියාවක් කරනවා වගේම මම මේ තැනට එන්න ගොඩක් මිනිසුන්ගේ ගොඩක් දහඩිය ශමිය බදුමු ජනතාවගේ බදුමුදල් දායක වුණා. ඉතින් ඔවුන් වෙනුවෙන් අපේ රට වෙනුවෙන් මගේ විදිහට මට පෞද්ගලිකව කියන්නේ මගේ හැකියාවේ මගේ කේපබිලිටියෙන් කරන්න පුළුවන් උපරිම කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔව්. එහෙනම් අද දවසේ අපි සාකච්ඡා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ කියන්නේ අවසාන වසරේ විභාග වලට මුහුණ දීලා දැන් ඔවුන් තමන්ගේ වෘත්තීය ජීවිතයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. එහෙනම් කොහොමද තමන්ගේ ජීවිතය මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වවිද්‍යාලය හරහා තමන්ගේ ජීවිතය ජයගත්ත හැටි තමයි අපි මේ ශිෂ්‍යෝ දෙන්නම විස්තර කළේ. එහෙනම් අපි ඉදිරියේදීත් නැවත හමු වෙමු බලාපොරොත්තු වෙන් අද වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳ බොහොමත්ම
ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්. අයිබෝවන්.